COVID-19 නිසා පාසල් සහ විශ්වවිද්‍යාල වැහුවේ ඇයි? ඔබත් දේශපාලනිකව හෝ වාණිජව COVID-19 වලින් වාසි ගන්න පොල් බූරුවෙක්ද? එහෙමත් නැත්නම් නොදැනුවත්වම ඒ වගේ ජඩයන්ට උදව් කරන කෙනෙක් බවට පත් වෙලාද? සමාජයේ පවතින මිත්‍යා මත බිඳින්න අවිදු බිඳින විදූ. COVID-19 ආසාදිත රෝගීන් කිහිප දෙනෙක් ලංකාවෙන් හමුවීමත් එක්ක ආයෙත් පාරක් සමාජ මාධ්‍ය පුරා ඒ වගේම රට පුරාම පට්ටපල් බොරු සමාජගත වෙන්න පටන් අරගෙන. ඉතින් අපිට මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ දැනුවත් වීම සහ ආරක්ෂා වීම. ඒ නිසා ඒ වගේ වැරදි මතවල ඇත්ත කතාව අපි කතා කරමු. පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමත් එක්ක අපි බයටපත් වෙලා තියෙනවා. මිනිස්සුන්ට නොකිව්වට මේක ලොකුවට ලංකාව පුරා පැතිරිලාද? ඒ නිසාද මේ පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැම්මේ කියලා. ඇත්තටම ඇයි මේ වගේ තීරණයක් ගන්න හේතුව අපි ඒක පැහැදිලි කරගමු. බොහෝ දෙනෙක් තුළ පළපදියම් වෙලා තියෙන වැරදි මතයක් තමයි කොරෝනා වලට අපි මේ තරම් බය වෙලා තියෙන්නේ කොරෝනා හැදුනහම මැරෙන නිසා කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. මේ ඔබට පේන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා රෝගීන් සම්බන්ධව ලෝකයේ ව්‍යාප්තිය සම්බන්ධව තියෙන නිල වාර්තාව මාර්තු 13 වෙනිදා දක්වා ලබාගත් වාර්තාව තමයි ඔබට මේ දැක ගන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් ඔබට මෙතන බැලුවාම පේනවා කොරෝනා වල තත්වයන් දෙකක් තියෙනවා. එකක් තමයි මයිල්ඩ් කන්ඩිෂන්. එහෙම නැත්නම් මයිල්ඩ් කොරෝනා, මේ සාමාන්‍ය කොරෝනා තත්ත්වය. මොකද්ද මේ මයිල්ඩ් කන්ඩිෂන් කියලා කියන්නේ? 90%ක් විතර ඉන්නේ මයිල්ඩ් කන්ඩිෂන් එකේ ඉන්න රෝගීන්. දැනට ලෝකයේ පවතින තත්ත්වයන් ගත්තත්, ඒ වගේම අවසන් කරපු සිදුවීම් ගත්තත් ඔබට පැහැදිලිවම පේනවා මයිල්ඩ් කන්ඩිෂන් එකේ ඉන්න පිරිස 90%කටත් වඩා වැඩි. මයිල්ඩ් කන්ඩිෂන් එක එහෙම නැත්නම් සාමාන්‍ය කොරෝනා තත්ත්වය කියලා කියන්නේ අපිට එදිනෙදා හැදෙන උණ හෙම්බිරිස්සාව වගේ සාමාන්‍ය තත්ත්වයක්. මේ සාමාන්‍ය තත්ත්වයට අපිට ගෙදර ඉඳලම උණට හෙම්බිරිස්සාවට ගන්න ප්‍රතිකාර අරගෙන විවේකයේ අරගෙන මේ තත්ත්වය හොඳ කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ COVID-19 වෛරසය ආසාදනය වෙන කට්ටියගෙන් 90%ක් හෝ ඊට ටිකක් වැඩි ප්‍රමාණයක් ඉන්නේ මෙන්න මේ මයිල්ඩ් කන්ඩිෂන් එකේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ලොකු අමාරු තත්ත්වයක් නැති වෙන්නේ නැහැ. සාමාන්‍ය උණක් හෙම්බිරිස්සාවක් හැදුනා වගේ ටික කාලයක් යද්දී මේ තත්ත්වය හොඳ වෙලා යනවා. COVID-19 වෛරසය ආසාදනය වන අයගෙන් 10%ක පමණ ප්‍රමාණයක් තමයි සිවිය කන්ඩිෂන් එකට හෝ ක්‍රිටිකල් කන්ඩිෂන් එකට යන්නේ. ඉතින් මේ වගේ උග්‍ර අවස්ථාවට පත් වුණහම ඔවුන්ට නියුමෝනියා තත්ත්වයන්, ඒ වගේම හුස්ම ගැනීමේ අපහසුතාවයන්, අවයව අකර්මණ්‍ය වීම, ඒ වගේම හදිසි කම්පන තත්ත්වයන්, මෙන්න මේ වගේ තත්ත්වයන්ට ලක්වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ තත්ත්වයට ලක්වන අයගෙනුත් සියලු දෙනා මරණයට පත් වෙන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වාර්තාවලට අනුව මේ දක්වා මේ රෝගයෙන් මරණයට පත්වෙන ප්‍රතිශතය 3.4% වගේ පොඩි ප්‍රමාණයක්. ජනවාරි 22 ඉඳලා දින 50ක කාලය තුළ COVID-19 වෛරසය නිසා මරණයට පත්වෙච්ච මිනිසුන් ප්‍රමාණය 5,436ක් විදිහට වාර්තා වෙලා තියෙනවා. හැබැයි මේ දින 50ක කාලය තුළ මාර්ග අනතුරු වලින් ලෝකයේ මියගිය සංඛ්‍යාව 164,350ක්. ඉතින් මේ නිසා ඔබ COVID-19 වලට වඩා පාරේ ගමන් කරන්න බයටපත් වෙන්න ඕනේ. හැබැයි මුළු ලෝකයේම අකර්මණ්‍ය කරන්න මේ පුංචි වෛරසයට හැකියාවක් ලැබිලා තියෙනවා. මාර්ග අනතුරු නිසා ලෝකයේම අකර්මණ්‍ය වෙන්නේ නැහැ. කොහොමද මේ විදිහට ලෝකයේම අකර්මණ්‍ය කරන්න මේ වෛරසයට හැකියාවක් ලැබුණේ? මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මිනිසුන් මිය යාම නෙවෙයි, මේ වෛරසය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවකට වඩා ශීඝ්‍රයෙන් මිනිසුන් අතරේ පැතිරිලා යන්න ඉඩකඩ තියෙනවා. ඉතින් මෙන්න මේ හැකියාව නිසා ලෝකයේ තියෙන සියලුම සේවාවන්, සියලුම තත්ත්වයන්, සමාජ පද්ධතීන් අකර්මණ්‍ය කරන්න මේ වෛරසයට හැකියාවක් තියෙනවා. මෙන්න මෙතන තමයි භයානකකම තියෙන්නේ. මේ නිසා තමයි අපි මේ වෛරසයේ පැතිරීම අවම කරන්න පුළුවන් සියලුම දේවල් කරන්නේ. මේ නිසා තමයි මිනිසුන් එක්රැස් වීම වළක්වන්න පාසල්, විශ්වවිද්‍යාල වහලා දාලා මිනිසුන් එක්රැස් වන අවස්ථාවන් හැකිතාක් දුරට සීමා කරන්න අපි කටයුතු කළ යුත්තේ. එහෙම නැතුව සමහර ওই කටකතාවල පැතිරෙන්න වගේ ලෝකයේ පුරාම තියෙන වෙබ් අඩවිවල විවිධ කටකතා තියෙනවා, චීනය අච්චරක් මැරලා, මෙච්චරක් මැරලා කියලා. මේවා සියල්ලම සත්‍යතාවයක් නැති තොරතුරු. කොහොමද මේ වෛරසය මෙච්චර සීග්‍රෙන් පැතිරිලා යන්නේ? ඒකට හේතුව මේ වෛරස් එක අපේ ඇඟට ඇවිල්ලා හොරෙක් වගේ හැංගිලා ඉන්නවා. මේ වෛරස් එක සාමාන්‍යයෙන් අපේ ඇඟට ඇතුළු වෙලා දින 5ක් යනකොට තමයි රෝග ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නෙ. හැබැයි මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වාර්තාවලට අනුව දින 5.2ක කාලයක් ඇතුළත රෝග ලක්ෂණ මතුවෙනවා. හැබැයි ඇතම් විරල අවස්ථාවන් තියෙනවා ඊට වඩා වැඩි කාලයක් ගත වෙච්ච දින 10, 11, දින 19, දින 24 ගත වෙච්ච අවස්ථා ඉතාමත්ම අල්ප වශයෙන් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන්
සති දෙකක කාලයක් ඇතුළත මේ රෝග ලක්ෂණ අනිවාර්යෙන්ම මතුවෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සති දෙකක් යනකල් එහෙම නැත්නම් දින පහක් යනකල් ඔවුන් මේ රෝග ලක්ෂණ මතුවෙනකල් නිරෝගී තත්ත්වෙන් සාමාන්‍ය තත්ත්වෙන් ඉන්නවා. හැබැයි මේ කාලය තුළදීත් ඔවුන් ආශ්‍රය කරන ඔවුන් හමුවෙන ඔවුන් එක්ක ගනුදෙනු කරන පුද්ගලයන්ට මේ වෛරසය ආසාදනය වීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔබට පේනවා ඇති එතකොට මේක අර පිරමීඩාකාරව පැතිරිලා යන රෝගයක් බවට පත් වෙනවා. එතකොට සමහර විට කෙනෙක්ට රෝග ලක්ෂණ මතුවෙද්දී ඔහුගෙන් තවත් බොහෝ පිරිසකට මේ වෛරසය ආසාදනය වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒ ලේයර් එකෙන් තවත් බොහෝ පිරිසකට මේ විදිහට සමස්ත රටකට සමස්ත ලෝකයකට ආසාදනය වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් මෙන්න මේ නිසා තමයි මිනිසුන් රැස්වෙන ස්ථාන අවම කරලා රෝගයේ පැතිරීම පාලනය කරන්න ලෝකයේ රටවල් පියවර ගන්නෙ. දැන් ඔබට හිතෙන්න පුළුවන් හෙම්බිරිස්සාව වුණට අපි කවදාවත් බය වෙන්නේ නැහෙනි. ඉතින් ඔය කියන විදිහට COVID-19 හැදිලා මැරෙන ප්‍රමාණයත් ඉතාම අඩු නම් ඇයි මොකටද මෙච්චර බය වෙන්නේ කියලා. නිකමට හිතන්න මේ විදිහට රෝගය පැතිරිලා ගිහිල්ලා මේ සමාජයේ ඉන්න බොහෝ දෙනෙක් එකපාර ලෙඩ වුණොත් මේ අපේ සමාජ පද්ධතිය, අපේ ආර්ථික පද්ධතිය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙනවා. එතකොට සමහර විට මේ රෝගී වෙන පිරිසට නිසි ප්‍රතිකාර ලබා දෙන්න, නිසි ඖෂධ ලබා දෙන්න, ඔවුන්ට අවශ්‍ය කරන නිසි පහසුකම් ලබා දෙන්න නොහැකි වෙනවා වැඩි පිරිසක් රෝගී තත්ත්වයට පත් වුණොත්. අන්න එහෙම වුණොත් මෙන්න මේ මරණ අනුපාතිකය මීට වඩා ඉහළ යාමේ හැකියාවක් තියෙනවා. මොකද නිසි ප්‍රතිකාර, නිසි විවේකය නොලැබුණොත් තමයි මේ රෝගී තත්ත්වය දරුණු වෙන්නේ. ඒ වගේම මිනිසුන්ගේ ඇඟ දුර්වල වුණොත්, දුර්වල අයට, ඒ වගේම රෝගාබාධ තියෙන අයට, ශ්වසන රෝග තිබෙන අයට මේ රෝගයේ බලපෑම වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා තමයි අපි මේ රෝගයේ පැතිරීම අවම කිරීම කියන එකට මුල් තැන දිය යුත්තේ. මීළඟට රටේ හැමෝම කතා වෙන දෙයක් තමයි අරහේ ඉඳලා එන කට්ටිය, වර රටේ ඉඳලා එන කට්ටිය, මේ රටේ ඉඳලා එන කට්ටිය ඒගොල්ලන්ව කොරන්ටයින්, එහෙම නැත්නම් නිරෝධායනයට ලක් කරන්න ඕනේ කියලා. ඇත්තටම මොකද්ද මේ නිරෝධායනය කියලා කියන්නේ? සමහරු නිරෝධායනය වෙන්න බයයි. සමහරු හිතන් ඉන්නවා මේ නිරෝධායනය කරනවා කියලා කියන්නේ මේ කට්ටියව අල්ලගෙන ගිහිල්ලා කොහෙට හරි කූඩු කරලා තියලා ඒගොල්ලන්ට විසබීජනාශක පෝවලා අල්ලන නාවල පිරිසිදු කරලා මෙන්න මේ විදිහේ ක්‍රියාවලියක් නිරෝධායන ක්‍රියාවලිය කියන්නේ කියලා. ඇත්තටම නිරෝධායන ක්‍රියාවලිය කියලා කියන්නේ මේ පිරිස අනෙක් සමාජයෙන් වෙන් කරලා තැබීම. ඒකට හේතුව ඔවුන් අවදානම් සහගත කලාපයක ඉඳලා ආවහම අර මම කලින් කිව්වා වගේ ඔවුන්ට නිදහසේ මේ සමාජයට එකතු වෙන්න ඉඩ දුන්නොත් ඇතැම් විට ඔවුන්ට මේ රෝගී තත්ත්වය තියෙනවා වෙන්න පුළුවන්. ඒක අපි දන්නෙත් නැහැ, ඔවුන් දන්නෙත් නැහැ. හදිසියේවත් මේ රෝගී තත්ත්වය තියෙන අය හිටියොත් ඔවුන්ගෙන් බොහෝ පිරිසකට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හොඳම දේ දින 14ක් ඇතුළත රෝග ලක්ෂණ මතුවෙන නිසා දින 14ක් තුළ ඔවුන්ව වෙන් කරලා තැබීම. ඉතින් මෙතනදී ඔවුන් ගේන බඩු බාහිර ආදිය පිරිසිදු කිරීමකට ලක් කරන්න හැකියාවක් තියෙනවා. හැබැයි අපිට මිනිසුන්ට විසබීජනාශක පොළ පිරිසිදු කරන්න හැකියාවක් නැහැ. ඔවුන්ට සාමාන්‍ය විදිහට ඔවුන්ගේ එදිනෙදා ජීවිතය ගත කරන්න ඉඩ දෙනවා. හොඳට කන්න බොන්න දීලා, හොඳට නිදා ගන්න දීලා ඔවුන්ට සාමාන්‍ය විදිහට ඉන්න ඉඩ දෙනවා. ඔවුන්ව නිරීක්ෂණය කිරීම පමණයි මේ නිරෝධායනයේදී කරන්නේ. හදිසියේවත් රෝග ලක්ෂණ මතුවුනොත් ඔවුන්ව ප්‍රතිකාර සඳහා යොමු කිරීම එතකොට පහසු වෙනවා සහ ඔවුන්ගෙන් තවත් අයට පැතිරීම අවම වෙනවා. මේක තමයි නිරෝධායන ක්‍රියාවලියක් කියලා කියන්නේ. ඕනෑම සමාජයක ඕනෑම දෙයකට හේතුවක් ඇතිව හෝ නැතිව විරුද්ධ වෙන 3-4% පොල් බූරුවෝ ඉන්නවා. ඉතින් මෙන්න මේ වගේ පිරිසක් නිසා සමස්ත විදේශ ශ්‍රමිකයන්ම හැල්ලුවට ලක් වෙන සිදුවීමක් අපිට පහුගිය දවස්වල දැක ගන්න ලැබුණා. බොහෝ දෙනෙක් මේක අර්ථකථනය කළා මේක නූගත්කම නිසා කරපු දෙයක්, මේගොල්ලෝ උගත් නැති නිසා තමයි මේ රටවල් වලට ගිහිල්ලා රස්සා කරන්නේ, මෙන්න මේ වගේ කතාවක්. හැබැයි මං හිතන්නේ ඒක ඒ තරම් සුදුසු අර්ථකථනයක් නෙවෙයි. විදුනම් දකින විදිහට මේ කට්ටිය මේ විදිහට විරෝධය පළ කළේ ඔවුන්ගේ තියෙන නොදැනුවත්කම සහ උද්දච්චකම නිසා. ඔවුන්ට උද්දච්චකම නොතිබුණා නම් මෙතන හිටපු පිරිස් කරුණු පැහැදිලි කරද්දි ඒව තේරුම් ගන්න හැකියාවක් තිබුණා. ඉතින් මේ නොදැනුවත්කම සහ උද්දච්චකම නිසා සුළු පිරිසක් කරපු මේ පොල් බූරු වැඩේ නිසා සමස්ත විදේශ ශ්‍රමිකයන්ව අපි හැල්ලුවට ලක් කරගත යුතු නැහැ. ඉතින් මෙතනදී මතුවෙච්ච තවත් කතාබහක් තමයි ඔවුන් කියනවා මේ අපි රට වෙනුවෙන් සල්ලි හොයන්නයි ගියේ, ඒ නිසා අපිට මේ ප්‍රමුඛ ස්ථානය දෙන්න ඕනේ, උඹලා ඉන්නෙත් අපේ සල්ලි වලින්. මෙන්න මේ වගේ විවිධාකාරයේ කතා. ඉතින් කවුරුත් විදේශගත වෙලා හෝ මේ රටේ ඉඳලා හෝ තමන්ගේ ශ්‍රමය කැප කරන්නේ මේ රටේ දියුණුව වෙනුවෙන්. ඒ කියන්නේ ඔවුන් මේ රටේ දියුණුව කියලා හිතලා නෙවෙයි කවුරුත් රට යන්නේ හෝ මේ රස්සාවල් කරලා අපි සල්ලි හම්බ කරන්නේ අපේ දියුණුව වෙනුවෙන්. ඉතින් අපේ දියුණුව කියන්නේ අපි ක්‍රමක්‍රමයෙන් දියුණුවට පත් වෙනවා කියන්නේ රටක් සමාජයක් ඉබේම දියුණුවට පත් වෙනවා කියන කාරණේ. ඉතින් මේ නිසා මේ කාරණේ මුල් කරගෙන අපි ඔවුන්ට පහර ගැසිය හෝ හැල්ලු කළ යුතු නැහැ. මොකද උගත් කියන සමාජය ඇතුළෙත් ඕනතරම් පොල් බූරුවන් විදිහට හැසිරෙන මිනිස්සු මේ සමාජය ඇතුළේ අපි දකිනවා. ඒ වගේම පේපර් ක්වොලිෆිකේෂන් නැති උගත් නැහැ කියන මිනිස්සු අතරේ ඕනතරම් ගුණය
යහපත් හොඳ මිනිස්සු ඉන්නවා කියන අපි දකිනවා. ඉතින් විදේශ රටවල් වලට වෙලා ඔවුන්ගේ දහඩිය මහන්සියෙන් අපේ රටේ ඉන්න ඔවුන්ගේ නෑදෑ හිතවතුන්ට හිතවතුන් ජීවත් කරවන ඔවුන්ට හොඳ ජීවන තත්ත්වයක් ලබා දෙන්න එහෙ ඉඳලා දුක් විඳින තරුණ කොල්ලෝ කෙල්ලෝ මේ නිසා අවුලක් ගත යුතු නෑ කියලා තමයි විදුවට නම් හිතෙන්නේ. අපේ රටේ මෑත කාලීනව කරලියට ආපු කතා බහ තමයි අපි රටට ආදරේ මිනිස්සු අපි රට වෙනුවෙන් තමයි මේ දේවල් කරන්නේ, අපේ රට වෙනුවෙන් අපි මැරෙන්න වුණත් ලෑස්ති. ඉතින් මේ වෙලාවේ අපේ රට වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි අපි අපේ පෞද්ගලික සනීපාරක්ෂාව රැකගන්න එක. අපි නිරන්තරයෙන්ම අපේ අතපය සෝදල ආරක්ෂාකාරීව ඉන්නවනම් මේ වෛරසය අපිට ආසාදනය වීමේ ඉඩකඩ ඉතාමත්ම අවම වෙනවා. මොකද මේ වෛරසය අපිට ආසාදනය වෙන ප්‍රධානතම මාර්ගය තමයි අපේ නාසයෙන් සහ කටෙන් මේ වෛරසය ශරීරගත වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක ප්‍රධාන වශයෙන්ම වෙන්නේ අපි මේ වෛරසය ගෑවිච්ච තැනක් අල්ලලා මේක කටේ අත දැම්මොත්, එහෙම නැත්නම් නාහේ ඇල්ලුවොත්, එහෙම නැත්නම් ඇස් කැසුවොත්, මූණ ඇල්ලුවොත්, මේ විදිහට මේ වෛරසය ශරීරගත වීමේ අවදානම තියෙනවා. ඉතින් මේක සුළඟේ පාවෙලා බොහෝ දුර යන්නේ නැති වෛරසයක් නිසා එහා ගෙදර කෙනාට තිබුණා කියලා අපිට හැදෙන්න තියෙන ඉඩකඩ අවමයි. අපි ඔවුන්ව ළඟින් ආශ්‍රය කරේ නැත්තම්, ස්පර්ශ කරන්නේ නැත්තම් එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අපිට කරන්න පුළුවන් හොඳම දේ අපේ සනීප ආරක්ෂාව සුරකින්න එක. පුළුවන් තරම් මේ දවස්වල ගෙදර හදාගත්ත කෑම වර්ග කන්න, එළියට යනකොට වතුර බෝතලයක් අරගෙන යන්න. මොකද බොහෝ දෙනෙක් පාවිච්චි කරන දේවල් පාවිච්චි කරන්න එපා. බොහෝ දෙනෙක් රැඳෙන තැන්වල රැඳෙන්න එපා. පිරිස රැස්වන තැන් හැකිතාක් ඔබ මගහැරලා ඉන්න උත්සාහ ගන්න. එහෙමුණොත් ඔබට මේ වෛරසයෙන් ගැලවෙන්න හැකියාව තියෙනවා. Facebook එකට, WhatsApp එකට, මේ සමාජ මාධ්‍ය ඇතුළට ගියාම අපිට විවිධාකාරයේ ගොඩබේත්, අත්බේත් දැක ගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේවා බොන්න, මේවා බොන්න, මේවා බිව්වම් ප්‍රතිශක්තිය වැඩි වෙනවා, මෙන්න මේ දේවල් කරන්න, ඔන්න ඔයගේ බොහෝ දේවල් අපිට දැක ගන්න ලැබෙනවා. හැබැයි ඔය පෝස්ට් ෂෙයා කරන අයගෙන් 95%ක්ම ඔය දේවල් කරන්නේ නැහැ. නිකන් අර තමන් පොර වෙන්න, එහෙම නැත්නම් මේක මේ වෙලාවේ ජාතික වගකීමක් වගේ සලකලා මේ වගේ දේවල් ෂෙයා කරනවා. ඉතින් ඒ වගේ මේ ස්වභාවික කොත්තමල්ලි, මේ වගේ ප්‍රතිශක්තිය වැඩි වෙන දේවල් බිව්වා කියලා අවුලක් නැහැ. හැබැයි වැදගත්ම දේ ඔබ පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න, ඒ වගේම හොඳ නිින්දක් ලබා ගන්න. ඒක ඔබේ ප්‍රතිශක්තිය වැඩි කරන්න හේතුවක් වෙනවා. අපේ ප්‍රතිශක්තිය වැඩිවීම අපිට අදාළ වෙන්නේ මේ වෛරසය අපේ සිරුරට ඇතුල් වුණොත් සටන් කරන්න තමයි. එහෙම නැතුව අපි කළ යුතු ප්‍රධානම දේ තමයි මේ වෛරසය අපේ සිරුරට එන්න තියෙන ඉඩකඩ හැකිතාක් අවම කරගන්න එක. එහෙම නැතුව අපි ඔය කියන දේවල් බිව්වා, සුදුළුණු තම්බල බිව්වා, කොත්තමල්ලි බිව්වා, පෙරුම්කායම් බැඳගෙන හිටියා, එහෙම කියලා මේ වෛරසය ඇතුල් වීම නවතින්නේ නැහැ. ඇතුල් වුණොත් අපිට ඒකත් එක්ක සටන් කරන්න ඒ දේවල් උපකාරී වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් වැදගත්ම දේ වෛරසය අපේ සිරුරට ඇතුල් වීම වළක්වා ගන්න එක. මේ වෙලාවේ මේ වෛරසය විකුණගෙන කන බොහෝ දෙනෙක් මේ සමාජය ඇතුලේ ඉන්නවා. ඉතින් ඔබට දකින්න ලැබෙනවා මේ සමාජ ජාල මාධ්‍යවලම මේ පිළිබඳව ඕනතරම් බොරු ෂෙයා කරලා ජනතාවගේ අවධානය ගන්න උත්සාහ කරන පිරිස් ඉන්නවා. ඉතින් මේකට ඔබ සහයෝගය දෙන ඔබත් පොල් බූරුවෙක් ගානට වැටෙන්න එපා. මොකද මේ දේවල් ෂෙයා කරලා සමහරවිට ඔබට හිතෙන්න පුළුවන් මේක ඇත්ත, ඒ නිසා මේක ෂෙයා කරන්න ඕනේ කියලා. ඒකෙන් වෙන්න නොදැනුවත්වම කෙනෙක්ගේ තියෙන පටු අරමුණකට උදව් කරලා මිනිස්සුන්ව නිකම් බොරුවට අවුස්සන එක. මේ සම්බන්ධයෙන් නිල වාර්තා තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියේ. WHO කියලා Google search කරාම, WHO කොරෝනා වෛරස් කියලා search කළාම ඔබට ඕන තරම් මේ පිළිබඳව නිල වාර්තා හොයාගන්න පුළුවන්. මීට අමතරව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්, ශ්‍රී ලංකා රජය මගින් නිකුත් කරන නිල නිවේදන හැරෙන්න මේ වගේ පට්ටපල් බොරු ඔබ ෂෙයා කරන්න යන්න එපා. ඒ වගේම අපිට තව ටික දවසකින් දැකගන්න හැකියාවක් ලැබෙයි කොරෝනා සුව කළ විස්මිත හෙළ වෙදදුරා, ඒ වගේම රාවණා බලයෙන් කොරෝනා සුව කරන විස්මිත හෙළ වෙදදුරා, ඒ වගේම රාවණාගේ පුස්කොළ පොතකින් සොයාගත් කොරෝනා වලට තියෙන සුවිශේෂී බෙහෙත. මෙන්න මේ වගේ මාතෘකා වලින් ඉදිරියේදී සමාජ ජාලවල පෝස්ට්, වීඩියෝ බොහොමයක් ෂෙයා වෙන්න පටන් ගනි. ඉතින් අපිට මතකයි පහුගිය කාලේ හිටිය රාවණා බලයෙන් ලෙඩසුව කරන කට්ටිය, එතකොට විශ්ව ශක්තියෙන් ලෙඩසුව කරන කට්ටිය, මේ වගේ විස්මිත වෙදදුරෝ ගණනාවක් හිටියා. දැන් මේ වසංගතය ඉවරුණාට පස්සේ එළියට ඇවිල්ලා පොරටෝක් දෙන්නේ නැතුව මෙන්න දැන් වෙලාව ඔබ ඇවිල්ලා ඔබට පුළුවන් දෙයක් කරලා මේ ලෝකයම ගලවා ගන්න ඔබට හැකියාවක් තියෙනවා. කාගේ ශක්තියෙන් වුණත් ගැටලුවක් නැහැ. ඔබට හැකියාවක් තියෙනවා නම් ඔබ කරන්නේ බොරුවක් නෙවෙයි කියලා පෙන්වන්න මෙන්න අවස්ථාව. ඉතින් මේ වගේ බොරු දේවල් වලට රැවටෙන්න එපා කියලා තමයි ඔබෙන් ඉල්ලන්න තියෙන්නේ. අපිට පුද්ගලිකව අපේ රට වෙනුවෙන් මේ වෙලාවේ කරන්න තියෙන දේ නිවැරදි තොරතුරු මිනිසුන් අතරේ බෙදා ගැනීම සහ අපේ ආරක්ෂාව, අපේ පුද්ගලික සනීප ආරක්ෂාව සලකාගෙන මේ රෝගය පැතිරීම අවම කරන්න දායක වෙන එක. ඔබ මතක තියාගත යුතු වැදගත්ම කාරණය තමයි අපි අභිමානවත්
ජාතියක් බවට පත්වෙන්නේ අභිමානවත් ශ්‍රී ලාංකිකයන් බවට පත්වෙන්නේ අපේ අතීත ශ්‍රී විභූතියෙන් නෙමෙයි වර්තමානයේදී අපි බුද්ධිමත්ව වැඩකළොත් පමණයි කියන කාරණය ඒක නොවැරදීම ඔබේ මතකේ තියාගන්න. ඉතින් සමාජයේ තියෙන අවිද්‍යාවට එරෙහිව හැමදාමත් අවිදු බින්දුන විදු තුලින් ඔබත් එක්ක විදු එකතු වෙලා ඉන්නවා. විදු YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක click කළොත් විදු video එකක් upload කරපු සැනින් ඔබට දැනගන්න හැකියාවක් තියෙනවා. ඉදිරියේදීත් මේ වගේම අවිද්‍යාව බින්දින්න වගේම ඔබේ දැනුමට දෙයක් එකතු කරන්න, සමාජයට වැඩදායී දෙයක් එකතු කරන්න විදු YouTube channel එකෙන් විදු නිරන්තරයෙන්ම ඉන්නවා. ඒ නිසා විදු එක රැඳිලා ඉන්න. අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.